ඇ සිවිල් සංවිධාන නියෝජිතයන් කීපයක් එකතු වෙලා තියෙනවා ශ්‍රී ලංකාව මේ වෙද්දී මූුණදීලා තියෙන දැවන් අභියෝගයක් සම්බන්ධව දේශපාලල පක්ස සිවිල් සංවිධාන සියලු දෙනා මේ සම්බන්ධව අවධානය උමු කරන්න අවශ්‍ය කරන තත්ත්වයකට රට පත්වමින් පවතින සිද්ධීන් කීපයක් පිළිබඳව පෙන්ුවෙන් පැමිණල්ලි කීපයක් අදවසේදී අප්‍රාථ පරිීෂ දෙ පාර්ත බේතුවට අපි ොමු කළ පහුගේ කාලය පුරාවට ජනාධපති නීදීජ්්‍ය, මොහොම ඩලිසප්‍රි හත්මයා ඒත් එක්කම රිෂාත්් බදුරදී මහත්මයා ඒත් එක්කම රව් පකින් මහත්මයා මැතුවර්ණ කොමසමේ සාමාජික රත්න ජීවන් හූල් මහචාරය රත්නජීවන් හූල් සහ එතුමාගේ දරුවන් ඒත් එක්කම මීට දවස් කිහිපේකට කලින් මියගිය අපි හෝගේ මරණය සම්බන්ධුව කනකාටුව පළ කරන ගමන් ඔහුගේ පුතුරාත්නය විසින් මේේ නොකොට කරගෙන යන මේ නිර්ලජ්ජිත ක්‍රියාව පිළිබඳව ජීවන් තොන්ඩ බාන් මහත්මයාට එරෙහිව පැමිණිල්ලක් යොමු කලා අද අපරාධ පරීක්ෂණ දෙ පාර්සුමේන්තුවේදී. විශේෂයෙන් ජනාධපත්තුමාගේ නීති උපදේ සේකයක් වෙච්ච අලිසප්‍රි මහත්මයා ඉතා බරපතලා අලදමින් ලෝකත්‍රස්තවාදේ මූලික කොඳුනාරටියක් වෙච්ච, ලෝකත්‍රස්තවාදය මූලික බීජ. ්‍යාපතරන මමාධ්‍ය යතනයක් වෙච්ච අල් ජසීර ආයතනයත් සමඟ සම්පවත්වපු සම්මගසාකච්ඡාවක්. එතකොට රජයේ පැත්තෙන් අල් ජසීරායතනය ඒ මාධ්‍යසාකච්ඡාවට ප්‍රකාශ ලබා ගැනීමට එකතු කරගෙන තිබේ ලිප්‍රි මහත්මය අලි සප්ි මහත්මය බම. රගත් ඇයි කියන ගටලුවට තියෙනවා මොකද අල්ජසිරා කියන නාලිකාවට ජාත්‍යන්තරෝ තියන චෝදනා දිහා බැලුවොත් රටවල් අතර යුද ගැටුම්මවන්න රටවල් අතර ත්‍රස්තවාදී සිද්ධන්ම වන්න රටවල් අකර්මන්න කරන්න රටවල් බේදබින්න කරන්න අවශ්‍ය කරන සියලු කුමන්ත්‍රණ කරන්න අල්ජසීර එකට ගල් රාජ්‍යේද මේ ක්‍රියාත්මක වෙන අල් ජසීරා නාලිකාව තහනම් කරන්න කියලා මේ වෙද්දී ලෝකේ රටවල් බොහමයක් ඉල්ලා සිටිනවා. එවැනි තත්වයක් තුළ තමයි වගේ කියියඔවුතු පුද්ලයක්වෙච්ච මේ අලි සප්‍රි මහත්මයා අල්ජසිරා නාලිකාවට ප්‍රකාශයන් නිකුත් කරන්නේ ඕහු කියනවා ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දෙන සෑම අවස්ථාවකම ජාතිවාදය හිසෝ සෝන බව ඉතින් අලිසප්‍රි මහත්මයා තමයි මේ ආණ්ඩුවේ එකතු වෙලා ඉන්න අවසාන දේශපාල වසේ මුස්ලිම් ජනතාවගේ මතය මුස්ලිම් ජනතාවගේ අයිතිය වෙනුවෙන් ඉන්න එකම පුද්ගලයා එකට ඔහු ඔහු කියනවනම් මේරට අර්බුදයකට මුහුණ දෙන හැම අවස්ථාවකම මේරට මේරට ජාතිවාදය ඉස්පතු වෙනවා කියලා. එකිතා බරපල දත්්වයක් මොකද විපක්ෂේ කණ්ඩයම් කුමුණ දෙයක් කිව්වත් ජා්‍යන්තරයේ විශ්වාස කරන්නේ ආණ්ඩුවේ මතය. එතකොට හුගේ වගකීමක් තියෙනවා ආණ්ඩුවේ මතය ජාත්‍යන්තර මාධ්‍ය නාලිකාවකට ලබා දෙනකොට ඉතාමත් ප්‍රවේසම් වන්න. එතකොට ඔහු මේ දුන්න ස්ටේට්මන්් එක දවස් කීපයක් ඇතුළට නැවත වෙනස් කරගන්න. ඔ හ කතා කරන ල් සිරා නාලිවට අල්ජසිරා නාලිවට කතා කරලා තබන්ගේ ප්‍රකාශය බෙනස් කරගන්න ඌහට තේරුණා ඔහු කළේ ර ගලේ පහරපුූ බලෙක් කර ගත්ත වැඩේ කියලා ඒත් ඒ ඔහුට බැරිියෙනවා අල්ජසිරා නාලිකාවට කරපු. ප්‍රකාශේ ඉවත් කරගත්තාට අල්ජසිරා නාලිකාව මුල් කරගත්ත, අල්ජසිරා නාලිකාවේ ඔහුගේ ප්‍රකාශේ උපුට ගත්ත වෙනත් වෙබ්බඩවි ජාත්‍යන්තර පසේවා වෙබ්බඩවි හතලියකට හුගේ මේ ප්‍රකාශේ යනවා. අද දවසේ බැලුවත් මේ ප්‍රකාශේ ඒ වෙබ්බඩවෙල දැන්ටත් සඳහන් වෙලා තියෙනවා. එතකොට රටක් විදියට බොහොම අමාරුවෙන් තිස්සවල් තිස්වසරක යුද්ධයෙන් පස්සේ අපි හිසෝස වන්න සදානම් බෙද්දි සිංහල බෞද්ධ නායකෙක් කියල කෙනෙක්. පහු කිය ජනාධපතිවරණය දී. අපි සිංහල බෞද්ධ චන්දවලින් පත් කරගෙන මේ ලඟ ගොටබේ රජක්ෂ ජාතිපත්ති තුමා ලකටම් වෙලා ඉඳම් සිංහල බෞද්ධයන්ටත් තෙරෙහිවත් මේ රට එරෙවත් මේ කුමන්තරණ කරන මේ වැරදි ජාත්‍යන්තරය නොමකය වන වි්‍යාජ ප්‍රකාශ කරන අලිසාබ්‍රි ඔහු කරපු ප්‍රකාශයක් ජාතන්තර මාධ්‍යායතනයක් ලවා සංසෝධනය කර ගත්තා එඩිට් කර ගත්තා කියන එකෙන් ඔහු කරපු ඒ ල රටට කරපු අපහාසේ රටට කරපු ඒ හානිය අවමුවෙන්න ඒක නිසාපි අලිසපිට කියන්න කැමති. ඔබතුමා අල්ජ සිරාවත් එක් මොන සම්බන්ධකමක් පැවත්තගත් ඔබතුමා අල්ජ සිරාවත් එක්, මොන ආකාරයෙ කටි උත්තක් කර කර කියියත් ඒ අපිට අදාලනෑ ඔබතුමා ගෝටාබේ රාජ පක්ෂගේ ජනාජපති තුමාගේ නීති උපදේශක වෙන්න පුළුවන් එතුමාගේ පුද්ගලික නීති නිර්ධාරයා වෙන්න පුළුවන් ඒ එකක් පත් අපිට අදාල්නෑ මේ රටේ ජාතින් අතර කිසිදු අසමගක් නෑ මුස්ලිම් දේශපාලකවුන් ඇතුළු මේ ස සුළු ජන දේශපාලකින් තමයි ජාතින්තර අසමගිය හදන්න අවශ්‍ය කරන ප්‍රකාශ නිකුත් කරන්නේ. අපි සියලු ජනතාවට ජීවත් වෙන්න ජීවත්වීමේ අයිතිය දහවුරු කරන්න පාලකයෙන් ජනතිපත්තුමා ඇතුළ අගමැත්තුමා ඇතුළ සියලු රාජ්‍ය නිර්ධාරීෙන් පොලි නිර්ධාරීන්ට කටයුතු කරදදි මුස්ලිම්. දශපාල් නිෝජතයන් නහන්නන්නේ මේ කොයි ආසාධනය හේතුවෙන් මේයන මිනිස්සුන්හ වලනනවාද පුච්චනවාද කියලා. මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදීන්ට මුස්ලිම් අන්තවාදී ප්‍රකාශනිකුත් කරන බ්‍රව්ෆකම් ්‍රිෂාත්්පතුරදීන් වැන්නේ පුද්ජලයන්ට ජාත්‍යන්තරයට කේලාම් කියයන් අවශ්‍ය කරන පසුබිම මේ මහපොලේ අවශකරන බීජවපුරන් ඕන කර තත්ව නිර්මාණය කරන්න කවුද. මේ තමන්ගේ ළඟම හිඳගෙන. එකට කාලබීල එකට කටයුතු කරලා එකට නීති උපදෙස්දීලා තමන් ඔහුවෙනුවෙන් පැෙනී සිටින ගම. සිංහල බෞද්ධ ජනපදනම සිංහල බෞද්ධ චන්දපදනම ආ්ඩුවට සිංහල බෞද්ධයන් තියන ලැදිාව ආ්ඩුව සිංහල ආ්ුවට සිංහල බෞදධය ලපාදන න්ද ප්‍රමාණය හැට ළමලක්ෂයක් සුපිරිසුතුසා චන්ද. එතකොට ඔවුන්ගේ අරමුණ අපිට පැහැදිලි කඳවුරු දෙහකට පැහැදිලියෝ බෙදිල යනවා මුස්ලිම් චන්ද එක කඳවරකටත්. ංහල චන්ද එක කන්දරෝගට දමුත් අපි දන්න ඇයි අලිසා ප්‍රමාත්මය නොගීින් ගොඩා අපේ රාජ පක්ෂ මාත්මයකකාාව නතර වුණේ කියලා. එතකට අපිට හිතෙන්නේ දැන්පේන දේවල් එක්ක ඔහු ඔහු අතරවෙච්චා අරමුණ වෙනුවෙන් වැඩ කරනවා ඔහු ොඩාේ රජක්ෂ හත්මයගේ වවැල්ලට මහාවෙලා සිංහල බෞද්ධයෙන් අතරතියෙන මේ මේ ආණ්ඩුවට තියෙන ආදරෙ මේ ආ්ඩුවට තියෙන ගරත්වය මේ චන්දපදන විනාශ කිරීමේ මාහමලකරු විදිර කටයුතු කරනවායගේෙන් අපි අිත් ප්‍රිමහත්ම අයටට කියන්න කැමති අලිසප ප්‍රිමාත්මය ඔබතුමා පහොටවේ ජාතික ලයික්තුුවෙන් පර්ලිමේන්තුවයන්න බලාපොත්ව වෙන පුද්ජලයෙක්. අපි දක් මුස්ලිම් දේශපාලකයෝ විසින් හදල දුන්න දේශපාල පැටව් පහු පහු ගිය කාලේ පස්කු ප්‍රාරය හමුව කටයුතු කරපු හැටි එක් කඳවුරකට ඒකරසී වෙන ඔවුන් සියලු දෙෙන තමන්ගේ අරමුණ වෙනුවෙන් එතකට. අලිසබ්‍රි ඒ වෙනකොට දේශපාලකයෙක් නෙම ඒ නිසා හුට කඳුරක් අපි දැක්කනෑ ඉතින් අලිසබ්‍රි මේ ජාත්‍යන්ත්‍ර මාධ්‍යායතනවලට කරන ප්‍රකාශවලින් අපිට පෙනීියන්නේ තවත් රිෂාඩ්ල තවත් බදුරදල්ල වගේ සව තවත් අසාත් සල්ල වගේ තවත් දේපාලකයවතවයි මේ පොහොටුව ඇතුළේ බිවෙන්න උසා කරන්න ඒකින් අපි අලිසබ්‍රිට කියනවා ඔබතුමා මේ ජාතිකල ස්තු ඇතුළේ ඉඳගෙන නම් පොට්ටුවෙන් චන්දල්ලන්න බලාපොත්තුවෙන් එක හීනයක් අපි පො පෝට්ුවට පෝටුවේ ඉන්න ති ජාති කලයිස්තු හතන පුද්ලන්ටත් මේ ඉදිරි පාර්ලිමේන්තුවේ චන්දය සඳහා ඉදිරුපත් කරන්නේ කෞද කියලා තිරය කර පුද්ලන්ටත් කියන්න කැමති ඒත් එකම පහොට්ටුවට කියනවා කිම හත්තුවන් නිසා අලිසාබරින්න පාලිේතුුවට අව්‍ය කරන සිංහල ෞද්ධ චන්ද පතන සිංහල ෞද්ධ චන්ද මේ ආන්ඩුවට ලබාග නිට දෙන්න අපි ඒකෙන් කියන්න මේ සමකි ජනබලවේගේ හෝ එක්සත් ජාතික පක්ෂය හෝ ජනතාව විික්තු පෙරමුණ හෝ ඔවුන්වට එකතු වෙලා ඉන්න. තවාදයට සබන් මුලිමතව මුලම් ඇමතුර මුලිම් මන්ත්‍රවර න්න දේපාල පක්සොල්ට අපි කියල්ලටයන උට උදවගරන කියලා මේ දේශපාල කරම මේ ඇතුලේ අලි සප්‍රිල වගේ ඉදිරියේ රට එරි රට ද්‍රෝහික කරන්න පුද්ලිින් බිෙනවන ඒක මේ ගහ පැලවෙන තැනම් මුලින් උගුල්ලදානක මුලින් උපටාදාානක ජාතික සංවිධන විදිහයට අපේ යතුමක් එකහින් අපි කියන්න කැමති අපට තවත් අවශ්‍ය වෙන්න අසාත්සාාලිල අපිට අවශ්‍ය වෙන්න. ිසත්බදුරදීල්ල අපිට අවශ්‍ය වෙන් නෑ රෞපක්කම්ලා එකන්දා. මේ ඉන්න අන්තවාදී මුස්ලිම් නාක ොකරපු කියපු කටයුතු මේ වෙද්දී පස්කු ප්‍රහරය හමුවේ ඉදරපත්තුවලා තින ජනතපිති කොමිසම් මොලින් එලියට එනවා ඒගෙද අපි කැමති නෑ ඇලිප්‍රි නමත් ඒගේ ප්‍රහාරයකදී ප්‍රහාරයෙක් විදිට හෝ ප්‍රහාහරයට සබන්ධ ප්‍රහාරයට උදවකරපු දේශපාලයක්කගේ නම් ලයිස්තොට ඇතුලන ඇතුල් කරන්න ඒක නිසා අපි කියනවා ආණඩුවට දැන්වත් හැරල බලන්න මේ ළඟම ඉඳගෙන තමන්ගේ චන්දපතනම විනාසරන මේ මහමතිවරණයක් ඉදිරියේ දී මහමතවරණයක් ඉදිරිීතියාගෙන චන්දපතන විනාරන පුද්ලයෙන් කවුද මේ පුද්ලයෙන් වඋනවද කරන්න කියලා. ඒක නිසා අපි ආණ්ඩුවට බොහොම ආදරයෙන් කියන මේ බද්ලයගේ ක්‍රියාකාරම් පිබඳව හම සොයා බලන්න ඒත් එක්කම අපි ප අපාධ රීක්ෂණද පාර්ත්වයෙන්ව ආද කියා සිටියේ මේ කියන දේශපාලකයෙන් විසින් අලිසපිය තුළු මේ කියන දේශපාලකින් වින්. සිදු පෞ්ග කාලයේදී රජයි නිරෝධායන ක්‍රියාවලියටත් ජාතිීන් අත රසමගය ඇති කරන්න කරපු ක්‍රියාකාරකම් පිළිබඳවත් වන්නෙන් වසයෙන් නම් කරලා පිරි පිළිබඳව අවශ්‍ය කරන පරීක්ෂණ කටයුතු සිදු කරලා මොවන් කාගේ උමනාවටද හාගේ මුදලටද මෙවැනි ප්‍රකාශය කරන්න කියලා ස්ොයා බලන්න කියලා. ඒ අර්ජක්්‍ය මේ ැඩිල්ි හමුදුරුවන්ටත් මේ නඩුවක්දානවා ඔව් ඒකට අදාලොව සියල්ලු ලකන ලැබිල තියෙනවා. ඒ නඩුත් ඒ නඩුත් පොහොම සිද්ධ වෙනවාද කියන එක පිළිබඳ ගැටලු තියෙනවා මොකොද එන්තරවාසිය ලැබෙනවා දවල් දොලාහට අධිකරණ තිතාසිය ලැබෙනවා හවස හතරාමාට පිස්කල් නිල්ධාරියෙ කරහ. එක අපි දන්න නීතියන්ුව වනම් න්තරවාසයක් කියෙවලා දින ධාතරකට පස්සේ තමයි සාමාන්‍යෙන් නඩු දාන්න. ඉදින් මේ නඩුුවේ තියෙන විශේෂත්වය තමයි උදේට කුරිය සව විශසයක් කරා න්තරවාසියක් පන්සල්ටවනවා. හවසට අධිකරණ නිල්ධාරියෙක් කරහා. අහවසාතරාමාර වෙද්දි සිතාාතියක් පන්සල්ට එවනවා. තේම උදේට උසාවියට ලේඛ නිදිරිපත් කරලා බොහම කඩ්ිනවින් බොහම උද්‍යෝ උදයෝගෙන් හවසම නඩු පවරලලා ජූනිමාස කකලොසද අඩුව කැඳවන බවට තමයිේ නඩුවේ සඳහන් වෙලාතිී ඉතිංගා මේ සිද්ධිය උනායයි කියන පුද්ගලයා මේ නඩුන මිත්තට අදාළ කාරණ කතා කරන්න අපිට අයිතික් නෑඒක අධකරණය විසින් ීරණය කරන්න ඕනේ නමුත්. මේ සිද්ධියට අදාල විෂපතය පටන්ගන්න මේ විෂයපතය හඳුවල් දෙන්නේ. මේ කතාබා ඇති කරන්නේ මංගහිතන්නේ මැඩිල්ලේ පංජාලෝක හිමියන්නෙමේ මේ අලිසප්‍රි කියන පුද්ධලයා තමයි මේ අල්ජසීරා නාලිකාවට රට එරෙහිව සිදුකරපු මේ ප්‍රකාශය සම්බන්ධව අපේ මතේ ජාතික සංවිධනයේ මතය තමයි මඩිල්ලේ හිමියන් විසින් ප්‍රකාශ කළේ. ඉතින් ඒ ප්‍රකාශයට පිළිතුරු දෙවා වෙනුවට අති සිද්ධ වෙච්ච වැරද්ධ නිවරදි කරගන්නවා වෙනුවට. නැවතත් සුපුරුදු යහපාලනේ අර සංඝ්‍ය වහන්සේලාගේ දඩයම සංග දඩේම පටන් ගන්න උත්සාහ ගන්නවනම්. අපි දන්න ඒ ඒ සඳහා ජනතිපත්තුමාගේ අශිරවාදය තියෙනවාද හුට කියලා. අපි ඉතන්නෑ ජනපත්තුමා එ තමන් බලටගන්න උදව්පකාර කරපු තම බලටගන්න අවශ්‍ය කරන දරදි ඇද සංග්‍යවහන්සේලාට එරෙහිව අලි සබ්‍රි වැනිි පුද්ධලේ කරහා අධිකරණ ක්‍රියාමාර්ගයක් කරා ගෙන මැඩිල්ලේ පඥාලෝක හිමියන් සිරිකත කරන්න තරම් අමනෝදන වී කියලා. ඒක නිසා අපිට මේ නඩුකට උත්ප පැවැති නිසා ඒගෙන වැඩිගර ප්‍රකාශයක් කරන්න අපහස.